Caroline. Hi, Bonte. Hi, Bones. Me. Asta libya tinu te matu nirakarane karana nisa ela me. Palaveni ekka me mama me maase daapu nibandhane ugula na hambala thiyenada. Sir, February. මම මේ මාසේ නිබන්ධනයක් ඕගොල්ලෝ නෑ සර් අඳුරේ නෑ තමම් බෙල්ල නැද්ද නෑ සර් අම්මා ඒක මෙන්න මෙන්න මේ නිබන්ධනය මතකත් නෑ ළමයි සර් පෙබරවාරි එක හම්බ වුණේ නෑ පෙබරවාරි පෙබරවාරියක නෙමෙයි පෙබරවාරියක නෙමෙයි ද පෙබරවාරිද මට මතකද නෑ මුත යන්නේ සර් ප්‍රශ්න තියෙනවා අහන්නද ඔක යන්න බලන්න සර් අපර අපේ අපි කර කර හිටියේ මේ අන්තිම කරපු ටියුට් එකේ සර් ඒක ටිකක් තියෙනවා ඔය ඒක තමයි ඒ ඒ ටියුට් එක උදේ මේ යුරෝපයේ පැරණි ශිෂ්ටාචාරයේ පොත සර් ඒක තමයි ඔය දෙක තමයි ඕකයි ස්ථායක තිබ්බා ඒක අනිත් අනිතේ කරේම නැද්ද ඔ කරේ නෑ සර් ඒක කරේම නැහැ අය පොම්බේක්ෂණ අභ්‍යාස දිනවනේ හරි 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 ඒකයි මට මේ තව මොකද්ද බලා ගන්න ඕන තිබ්බේ ඉතින් ගියානේ නේ ආඩිය නෝ ඔකේ නේ අන්තිම හරිය ටිකක් ප්‍රශ්න ටිකක් මේකේ අන්තිම හරිය දිනවනේ මෙන්න මේ ටියුට් එක ළමයින්ට හම්බ වෙලා තියෙනවා මෙන්න මේක ඔව්ස තියෙනවා ඉස්සෙල් අරකේ බලමු මේ අන්තිම ටික තියෙන අරකේ බලලේ මොනවද සදෝල පුනරීක්ෂණයව ටික ඔය එකත් බලමු මේ පුනරීක්ෂණයක උදේ චුටි අවුලක් දෙන මොකද අර මගේ මැෂින් එකේ නැහැ ටියුට් එක මේ මං ගාව දැන් මේ මගේ ළඟ ටියුට් එකක් නැහැ මට පස්සේ ටික බලා ගන්න තියෙනවා චුට්ටක් මම බලන්නම් මා බුරුවන් වුණොත් දෙක කතා මේකේ ප්‍රශ්න කීයක් පුදු තුන බලන්නකො අපි රෝම ගෘහ නිර්මාණ සඳහා උදාහරණ ලිවද උදේ ප්‍රශ්න 36 කරාද සර් කරා 36 කරා හරි 37ට යන්න දින එහෙමනේ කරන්න තියෙන අනිත් ළමයි කෙනෙක් නිබන්ධනය ළඟ තියෙනවද මුදේ ළමයි සර් ඔක තියෙනවා හා හරි එහෙනම් අපි 37ෙන් බලමු රෝමානුවන්ගේ ක්‍රියා මොනවාද කියලා අහන්නේ මොනවද ලියපු උත්තර කියලා මට කියන්න සර් ඔව් සර් ඔකට ක්‍රීඩා නෙමෙයි අවුනේ පොඩි පවර් කට් එකක් වෙලා තියෙන සර්
प्रश्न क्रीडा मनोवाद रोमानुवान्गे क्रीडा मनोवाद रोमानुवान्गे क्रीडा मनोवाद දැන් මට ළමයි කියන රෝමානුවන්ගේ ක්‍රීඩා මොනවද කියලා? රත දාවන තරඟ. රත දාවන තරඟ. ළම ලියා ගන්න. පෙළ පොතේ මම ඉන්නේ 73 වෙනි පිටුවේ. පෙළ පොත 73 වෙනි පිටුව රෝමානුවන්ගේ ක්‍රීඩා මොනවද? හරිනේ. එකක් තමයි රත දාවන තරඟ හරිනේ රත දාවන තරඟ රෝමානුන් රත දාවන තරඟ කරලා තියෙනවා තව එකක් කියන්න මොදේ සිංහයන් වැනි සතුන් යොදාගෙන පැවැත්ව කුරුල විහිසුණු සටන් ඔව් සිංහයන් වැනි සතුන් යොදාගෙන පැවැත්ව කුරුල විහිසුණු සටන් ඔය සත්තු යොදාගෙන සටන් කරනවනේ නේද සිංහයන්වැනි සතුන් යොදාගෙන පැවැත්වු කූර බිහිසුණු සටන් හරි තුන්වැනි එක මේ මේගොල්ලෝ ග්‍රීකයන් මෙන් ක්‍රීඩාවලයේදීලා නැහැ ග්‍රීක ජාතිකයෝ වගේ පුතුල් ලෙස ක්‍රීඩාවල යෙදিলা නැහැ මේගොල්ලෝ. රෝමානුවන්ගේ ක්‍රීඩා මොනවාද? ඒතර ප්‍රධාන වශයෙන් දෙකයි ලියන්න තියෙනවා අපිට නේද? සිංහයන් වැනි සතුන් යොදාගෙන පැවැත්වු කුර බිහිසුණු සටන් අනිත් එක රත දාවන තරඟ. හරිනේ? ඊළඟට කියන්න 38 රෝමයේ වෙළඳ සම්බන්ධතා පැවැත්වු රටවල් මොනවාද? ඉන්දියාව, චීනය හා ලංකාව වැනි ආසියාතික රටවල් සමග. ඔව්. ඉන්දියාව, චීනය හා ලංකාව වැනි ආසියාතික රටවල් සමග වෙළඳ සම්බන්ධතා පැවතුනේ. චීනය, ලංකාව, ඉන්දියාව ඕලිනම් වැනි ආසියාතික රටවල් සමග එහෙම දාන්න කමක් නැහැ නේද රෝමයේ වෙළඳ සම්බන්ධතා පැවැත්වු රටවල් ඉන්දියාවයි චීනයයි ලංකාවයි 39 අහනවා රුවන්වැලි සෑයට පිදීමට රෝමයේ පබළු ගෙන්නූ මෙරට පාලකයා නම් කරා බාතිකාපේ රජු බාතිකාපේ රජු එතනින් පැහැදිලි ළමයි එතනින්ම පැහැදිලි ලංකාව සහ රෝමය අතර වෙළඳ සම්බන්ධතා තිබුණයි කියන කාරණේ එමණි ලංකාව සහ රෝමය අතර වෙළඳ සම්බන්ධතා තිබුණු බවට සාක්ෂියක් නේ රුවන්වැලි සෑයට පිදීමට රෝමයෙන් පබළු ගෙන්නු මෙරට පාලකයා මාතිකාබේ රජු එයා අනුරාධපුර යුගයේ පාලකේ අනුරාධපුර යුගයේ පාලකේ ප්‍රශ්නාංක 40 රෝම ශිෂ්ටාචාරයෙන් ලොවට උරුම වූ දායාද මොනවාද රෝම ශිෂ්ටාචාරයෙන් ලොවට උරුම වූ දායාද පාලන් තැනවීම ජනනලෙලීම මම්මාවත් තැනීමේ තාක්ෂණය ඔව් කිතුනු දහම කිතුනු දහම නේද රෝම නීතිය ලතින් භාෂාව රෝම ගෘහ නිර්මාණ ශිල්පය නේ රෝම වරුන්ගෙන් ලොවට ලැබුණු දායාද ලියලා නැත්නම් ළමයි ලියා ගන්න ඕන පාලන් තැනීම කමා පාලන් තැනවීම ජලනල එලීම පාලන් තැනවීම ජලනල ඉලීම මම්මාවත් තැනීමේ තාක්ෂණය එකක් අහ එකතරා ලියවෙන්න පුතේ ටිකක්
පාලන්තනවීම ජලනලෙලීම මම්මාවත් තැනීමේ තාක්ෂණය ඒ ටික එකක් එතකොට දෙවෙනි එක යනවා කිතු දහම රෝම ශිෂ්ටාචාරයෙන් ලෝකෙට ලැබුණු දෙයක් කිතු දහම से रोम नीति रोम नीति रोम नीति लतीन भाषाव लतीन भाषाव रोम गृह निर्माण शिल्पे රෝම ගෘහ නිර්මාණ ශිල්පී ඔයගොල්ලෝගේ පෙළපොතේ 74 වෙනි පිටුවේ තියෙනවා පෙළපොතේ 74 වෙනි පිටුවේ හරිනේ පෙළපොතේ 74 වෙනි පිටුව ඊට පස්සේ මම සිටියමට එනවා සිටියමක් ඔයගොල්ලන්ට විභාගෙදී ලකුණු කරන්න එන්නේ ලකුණු කරපු එකක ලකුණු මේ නම් කරන්න තමයි එන්නේ ලකුණු කරන්න එන්නේ නැහැ ලකුණු කරපු එක නම් කරන්න එන්නේ පහත් ස්ථාන ලකුණු කරන්න කියලා තියෙන මේකේ ලකුණු කරලා තියෙන නේද ඕගොල්ලන්ගේ පෙළපොත බලාගෙන ලකුණු කරන්න පුළුවන් මේකේ පෙළපොතේ මේ සිටියම තියෙනවනේ පෙළපොතේ මේ සිටියම තියෙනවා තකොට Athens make a lakunu karala thiyenne lamainda peenawa neda metana menne metana metana me dot ekak peenawa lamainda yantha metana dot ekak wage thiyenne me ow etana thamai Athens thiyenne mama mehema karanna meka lama ichchana me lohuwata ganna epa eken ogala vibhagena me lakunu karanne enne ne ඊට පස්සේ තියෙනවා කොරින් ඔයගලගේ පෙළපොත බලුවොත් කොරින් බලා ගන්න පුළුවන් නේද තක් මේ මේ පැත්තට ඔයගලඟ පෙළපොත්තේ මම ඉන්නේ 62 වෙනි පිටුවේ මේ ඩොට් එක මම පොඩ්ඩක් මෙහාට දාන්නම් ඒක පැහැදිලි මේ හරියට වෙන්න තමයි තියෙන්නේ කොයි හරිනේ දැස්තේනේ අයෝනියානු මුහුද අයෝනියානු මුහුද කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන මුහුදද මෙන්න මේ පැත්තේ තියෙන මුහුද තමයි අයෝනියානු මුහුද අයෝනියානු මුහුද මේ පැත්තේ තියෙන්නේ මේ පැත්තේ තියෙන මුහුද මේක පොඩ්ඩක් පාට කලපෙන්නේ මේ පැත්තෙන් තියෙන මුහුද තමයි අයෝනියානු මුහුද
පස්සේ ඔලිම්පියා කන්ද ඔලිම්පියා එන්න මෙතනින් පෙන්වලා තියෙන මේ තියෙන මෙතන මේ කන්ද දක්වලා තියෙන්නේ ඔලිම්පස් කන්ද කියලා දේ මෙතන අන් චුට්ට බලා ගත්තා නැති ඕලෙක ලකුණු කරන්න ඕනෙම නැහැ ඊට පස්සේ ස්පාටා ස්පාටා මෙන්න මෙතන තියෙන මේ තියෙන්නේ ඩොට් එකක් දාලා තියෙන්නේ ස්පාටා ක්‍රීට දිවයින මෙතන තියෙනවා යට දීලා ඉරසි ඊජියන් මොහොත ඊජියන් මොහොත කියන්නේ මෙන්න මෙතන තියෙන මොහොතද මෙන්න මේ පැත්තේ තියෙන මොහොත තමයි ඊජියන් මොහොත පාට කරන්න බොඩ මෙන්නේ චුට්ටක් පාට කරයන් මේ මේ පැත්තේ තියෙන මේ මොහොත ඊදියන් මොහොත පාට කරලා පෙන්නන්න පුළුවන් ඔයාලට ඇතන්ස් කොරින් අයෝනියානු මොහොත ඔලිම්පියා කන්ද ස්පාටා ක්‍රීට දිවයින ඊජිප්තු මොහොත තල වශයෙන් ඔයාලට ලකුණු කරන්න ආවොත් ස්ථාන ලකුණු කරලා තියෙන්නේව නම් කරන්න විතරයි ඉන්නේ ඔයගොල්ලන්ට. අයිතලින් යහට යනවා ළමයි. මගේ ඌරලා තමයි හොඳටම ලෙඩ වෙලා තියෙන්නේ යන්න. මොනවත් සද්ද ඇහෙන්නේ නැහැ. පස්සේ මේකේ අපිට පෙන්වන්න කියන මධ්‍ය ගර්භී මුහුද. ඔයාලගේ පෙළ පොතේ සිටියම තියෙනවා ඉතින් ඉස්සෙල්ලා පෙළ ගන්න පෙළ පොතේ 69 වෙනි පිටුව. උඩ මෙන්න මේ ඉසව්යෙන් තියෙන්නේ මධ්‍යධර්මී මුහුද. මේ තියෙන්නේ මධ්‍යධර්මී මුහුද. මධ්‍යධර්මී මුහුදට නෙරාගී අර්ධද්වීපේ ඉතාලිය කියලා කියන්නේ. මේ මධ්‍යධර්මී මුහුදට නෙරාගී අර්ධද්වීපය තමයි ඉතාලිය. ඒක ඉතාලියේ තියෙන්නේ මධ්‍යධර්මී මුහුදේ. ඉතාලියේ තියෙන මධ්‍යධර්මී මුහුද මේ හරියේ තියෙන මධ්‍යධර්මී මුහුද. හදන්නේ. ඊට පස්සේ ආන්ද්‍රයාත්‍රික් මුහුද. ආන්ද්‍රයාත්‍රික් මුහුද දිනුවෙන්නේ මෙතනින්. මෙන්න මේ පැත්තේ. මේ පැත්තේ තියෙන ආන්ද්‍රයාත්‍රික් මුහුද. මේ ටික ඔක්කොම ආන්ද්‍රයාත්‍රික් මුහුද. ඉතාලියේ නැගෙනහිර පැත්ත ආන්ද්‍රයාත්‍රික් මුහුද. පනස් 69 පිටුව බලන ළමයින්ට පේනවා රෝමයේ තියෙන තැන රතුපාන් ඩොට් එකක් දානවා රෝමයේ තියෙන්නේ මෙන්න මෙතන මෙන්න මේක තමයි රෝමය ඉතාලියේ ප්‍රධාන නගරය රෝමය ඊට පස්සේ ඇල්ප්ස් කඳු වැටිය මේ ඉතාලියේ උඩි පැත්තෙන් තමයි ඇල්ප්ස් කඳු වැටිය තියෙන්නේ. පේනවද අපිට සිටියමේ? තාමත් ඒ නගරය හඳුන්වන්නේ රෝමය කියලාද? එමුද? සර් තාමත් ඒ නගරය හඳුන්වන්නේ රෝමය කියලා. රෝමය රෝමය රෝමය. රෝමයනේ ඉතාලියේ ප්‍රධාන නගරය රෝමය. ඉස්සර මුළු ඉතාලියම හඳුන්වලා තියෙන රෝමය කියලා. පැරණි නම රෝමය තමයි ඉතාලියට භාවිතා වෙන්නේ. දැස්සේ මොනවද? ඇල්ප්ස් කඳු වැටිය මේ පැත්තෙන් පේන්න නම් මේක. මේ පාට කරොත්.
මේ පැත්තෙන් උතු මේ පැත්තෙන් පෙන්වන්නේ මේ ඉතාලියේ මේ පැත්තෙන් එහෙම පෙන්වන්නේ ඇල්ප්ස් කඳු වැටි ඊට පස්සේ ඇපිනයින් කඳු වැටියේ ඉතාලියේ මැදින් ගලන කඳු වැටියේ ඉතාලියේ මැදින් තියෙන කඳු වැටිය තමයි ඇපිනයින් මේක මැදින් මෙහෙම යන කඳු වැටිය අපි පෙන්නන්නේ මේ ගමන් කරන්නේ ඇපිනයින් කඳු වැටිය පස්සේ තියෙනවා අනුවැරදුනකට නේද විනයින් කඳු වැටිය මෙතන ඉන්නවා අපි ඇල්ප්ස් කඳු වැටිය උඩට යන්නේ කරනවා වැරදුන මෙතන අයි මැපුවත් ඔක්කොම ටිකම එකනවා मेतन मेतनी नागदीपे ඊට පස්සේ මේක සිසිලි දූපත් හරිනේ චුට්ටක් මතක තියාගන්න ගම මේ භාගෙට ඔයගොල්ලෝ සර් ඉතාලිය ඇතුලේ සර් මේ දැන් ඔය අර වෙන් කරලා තියෙන නගර නේද මොනවද ඇතුලේ සර් නිකන් මේ වෙන් කරලා තියෙන නගරද දැන් අපේ රටේ පළාත් වෙන් කරනවා වගේ දිස්ත්‍රික්ක වෙන් කරනවා වගේ වෙන් කිරීම කරලා තියෙනවා පරිපාලන ඒකක मेवाूर विभाग මට කියන්න මේ පින්තූරේ වීඩියෝ මොකක්ද කියන්නේ 66 වෙනි පිටුවේ තියෙනවා 66 කියන පින්තූරේ රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද මොකද්ද මේ තියෙන්නේ පාතිනන් දෙවි පාතිනන් දෙවමැදුර රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද පාතිනන් දෙවමැදුර මෙය අයත් ශිෂ්ටාචාරය නම් කරන්නේ ග්‍රීක ශිෂ්ටාචාරය ග්‍රීක ශිෂ්ටාචාරය මේක අයිති වෙන්නේ ග්‍රීක ශිෂ්ටාචාරයට ග්‍රීක ශිෂ්ටාචාරය
මේ ඉදි කර ඇත්තේ කවුරු වෙනුවෙන්ද? මේ පාතිනන් දෙව් මැදුර ඉදි කරලා තියෙන කවුරු වෙනුවෙන්ද? ඇතීනා දෙවගණ වෙනුවෙන්. ඇතීනා දෙවගණ වෙනුවෙන්. ඇතීනා දෙවගණ කියන්නේ කවුද? පොතේ තිබුණේ දෙක දරක මට මතක ඇතීනා දෙවගණ ගැන විස්තරයක්. ග්‍රීක දේව සභාවේ ප්‍රධාන දේවතාවිය. ඕ සියුස් දෙවියන්ගේ නේද? සියුස් ගේ දියණිය තමයි ඇතීනා දෙවගණ. සියුස් දෙවියන්ගේ දියණිය ඇතීනා දෙවගණ. කොට මේක ඉති කරගෙන ඇතීනා දෙවගණ වෙනුයි. ඊට පස්සේ 67 වෙනි පිටුවේ මේ රූපේ තියෙනවා ළමයි. රූපයෙන් දැක්වෙන්නේ කවුරුන්ද? හෝමර් නැමැති කවියා. හෝමර් නැමැති කවියා. හෝමර් නැමැති කවියා. ඔහු අයත් ශිෂ්ටාචාරයේ ග්‍රීක ශිෂ්ටාචාරයේ. ග්‍රීක ශිෂ්ටාචාරය. මොහු ලියන ලද ග්‍රීක වීර කාව්‍යය. ඉලියඩ් සහ ඔඩිසි. ඉලියඩ් සහ ඔඩිසි. ග්‍රීක කාව්‍යයන් ඉලියඩ් සහ ඔඩිසි. ඊට පස්සේ එකත් 66 රූපෙන් දැක්වෙන්නේ කවුරුන්ද? ඇතීනා දෙවඟන. ඇතීනා දෙවඟන රූපෙන් දැක්වෙන්නේ ඇතීනා දෙවඟන මේකේ. ඇය වෙනුවෙන් ඉදි කළ දේවස්ථානය. මේ ඇතීනා දෙවඟන වෙනුවෙන් ඉදි කළ දේවස්ථානය. කල්ලුත් පාතිනන් දෙවමැදුර. පාතිනන් දෙවමැදුර. පාතිනන් දෙවමැදුර. පාතිනන් දෙවමැදුර. මෙම ප්‍රතිමාව නිර්මාණයේදී යොදාගත් දුර්ලභ ද්‍රව්‍යයක් ද්‍රව්‍ය නම් කරන්න. රන් සහ ඇද්දත්. රන් සහ ඇද්දත්. මේක නිර්මාණය කරද්දී භාවිත කළ දුර්වල ද්‍රව්‍යයන් තමයි දුර්ලභ නේද? දුර්ලභ ද්‍රව්‍යයන් තමයි ඇද්දත් සහ රන් වැඩි දුර්ලභ ද්‍රව්‍ය භාවිත කළ මේක හදලා තියෙන්නේ. ඊළඟ පින්තූරේ තියෙන්නේ පිටු අංක 68. මෙව රූපය නම් කරන්න. පාපෙත් විසි කරන්න. මෙම රූපය ශිෂ්ටාචාරයේ ග්‍රීක ශිෂ්ටාචාරයේ. ග්‍රීක ශිෂ්ටාචාරයේ. මෙය ග්‍රීක ශිෂ්ටාචාරයේ කුමක් පිළිබිඹු කරයිද? මේකෙන් පෙන්නන්නේ ග්‍රීක ශිෂ්ටාචාරය මොකක්ද? ග්‍රීක ශිෂ්ටාචාරයේ මූර්ති කලා ශිල්පේ. අනාරි ග්‍රීක ශිෂ්ටාචාරයේ මූර්ති කලාව. මෙය ග්‍රීක ශිෂ්ටාචාරයේ කුමක් පිළිබිඹු කරයි? නැත්නම් මූර්ති හා ප්‍රතිමා කලාව නේද? ග්‍රීක ශිෂ්ටාචාරයේ මූර්ති හා ප්‍රතිමා කලාව. 47. මෙම රූපයෙන් දැක්වෙන්නේ කවුරුද? මොහු පාලනය කළ අධිරාජ්‍ය නම් කරන්නේ? රෝම අධිරාජ්‍ය. රෝම අධිරාජ්‍ය. රෝම අධිරාජ්‍ය. මොහුගේ පාලන සමයේ සුවිශේෂී සිදු වූ විශේෂ සිදුවීමක් දක්වන්න. රෝමයේ පැරණි ස්මාරකයක් වන කොලෝසියම් ගොඩනැගිල්ල ඉදිකිරීම. කොලෝසියම් ඉදිකිරීම ගන්න පුළුවන්. රෝම අධිරාජ්‍යයට අයත්ව පැවති ජෙරුසලම අසල පෙති. ජේසුස්තුමා ඉපදීම. අන්න හරි. ජේසුස්තුමාගේ උත්පත්තිය.
රෝම අධිරාජ්‍යයට අයත්ව පැවති ජෙරුසලම් අසල බෙත්ලෙහෙමේ ජේසුතුමාගේ උත්පත්ති සිදු වෙන. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1 ජේසුස් වහන්සේගේ උපත නේද? එතකොට මොහුගේ පාලන සමයේ සිදු වූ විශේෂ සිදුවීමක් නේ. එතන අපි ගන්න ඕන මොකද්ද? ජේසුතුමාගේ උත්පත්තිය. ජේසුතුමාගේ උත්පත්තිය. පස්සේ මෙම නිර්මාණය නම් කරන්නේ පෙළපොතේ 74 රෝම කොලෝසියම සර් මේ ඒ රෝම කොලෝසියම ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද මට තේරෙන්නේ නැහැ මේක මේ මේක මේක ගෘහ නිර්මාණයක් නේ පෙළපොතේ තියෙන ටිකේ මම කියන්නේ රෝම කොලෝසියම රෝම නගරයේ ඉදිකර ඇති එලිමාන් ක්‍රීඩා පිටියක්. හරිද? මෙහි පුජ්‍යලයන් 50,000කට එකවර රැස් විය හැකි. එහෙනම් මේක මේ ගොඩනැගිල්ලේ මේක මේක පැත්තක් තමයි තියෙන්නේ මේකේ. මේක ඇතුලේ මොකද අපි හිතමු මේ වගේ මම මෙහෙම ගොඩක් වෙන්නේ මෙහෙම වෙන්නේ මට තේරෙන්නේ කියන පුළුවන් විදිය. දැන් මෙහෙම මේ වගේ රවුම් ගොඩනැගිල්ලක් මේක. वेदिकावधिवेला रोम गृह निर्माण शिल्पे विशेष निर्माण क्रीडा पीटियालेकोलियादेनियो विश्वविद्यालय लघु प्रमाण ඒ ඔක්කොම ආයත වාඩි වෙලා ඉඳගෙන සමෝචාර රූපව ගන්න පුළුවන් කියන ඒ තරගෙ ඉඳ ප්‍රමාණයක් තියෙනවා. ඒක මම ගොඩනැගිල්ලක් හදන්න නිකන්. ඒක නම් කළු ගල්ලෙන් බැමි වගේක් දාලා තියෙන්නේ. මේක ගොඩනැගිල්ල. එතන මේ කොලෝසියම කියන්නේ ගෘහ නිර්මාණය එලිමහන් ක්‍රීඩා පිටිය එකවර 50,000කට රැස් විය හැකි එකක්. විශාල ගොඩනැගිල්ල. එච්චරයි. මේක වෙන මොනනම් Google එකෙන් සර්ච් කරලා බලන්න පුළුවන් විස්තර නේද? මේක වෙන වෙනම හදාරනව නම් ඉතින්. මේ ඉදිකලේ කවරෙකුගේ පාලන සමයේද? ඔගස්ටස් සීසර්ගේ පාලන සමයේ. ඔගස්ටස් සීසර් පාලන සමයේ මේක ඉදිකලා තියෙනවා. ඊපස්සේ මේකේ මම මේක ඕගලන් නිකන් දාලා තිබ්බේ සිටියම මේව පොඩක් බලලා තියාගන්න ඕනේ ඉහළ පන්ති වලට යනකොට. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් පාර 8 පන්තියට යන්නේ. දැන් 8 පන්තියට යනකොට අපි වැව් ගැන කතා කරනවා. ඒ වැව් හදපු රජවරු ගැන කතා කරනවා. ගංගා ගැන. එතකොට ඕගලන්ට මේක ඕන වෙනවා. දැන් මේ අපේ රටේ දැන් යාන්න ඔය මේ තියෙන යාන් ඔය මේකට ඉස්සර කාලේ භාවිත කළ දින කුඹුබන්ද නදී කියලා. මහවැලි ගඟ. මහවැලි ගඟ මම මෙහෙම පෙන්නුවා. එනේ මෙතනින් පටන් ගන්න මහවැලිය. මෙතනින් පටන් අරන් මෙහෙම ගලන් යන ලංකාවේ තියෙන දිගම ගංගාවනේ. ඒකට තව අතු ගංගා එකතු වෙනවා මේ ප්‍රධාන ගඟ මේ මැදල පෙන්නන්නේ. එතකොට මේ මහවැලි ගඟ මේකට කියන මහා වාලුකා නදිය. දැන් ළමයින්ට විභාගෙදී මේ වගේ ලංක සිටියමක් දීලා ඒක යම් යම් ස්ථාන ලකුණු කරලා අහනවනේ මේ මොනවද කියලා. එහෙනම් ලකුණු කරන්න ඉන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට මේම සිටිය මේ තු මෙතනින් අක්ෂරයක් මොකක් හරි දානවා ඩොට් එකක් දාන්න. මෙතනින් මොකක් දාලා අරගමු ඒ ඔතනින් ඒ කියලා දාලා අපිට මේ පැත්තෙන් දෙනවා නල්ල ඉස්තු නම් ටිකක් දෙනවා ගාල්ල මාතර කොළඹ යාපනේ. එතන ඒවල තියෙන්නේ මොකක්ද?
उपकल्पने अनुराधपुर महावली चूटी पहुगे विभाग प्रश्न पत्र देखा बला अरे पलवेनी प्रश्न देवेनी पत्र पलवेनी प्रश्न अनिवार्य अनिवार्य प्रश्न दीलतमेंट प्रश्न पुनरीक्षण अभ्यास पुनरीक्षण अभ्यास मम दाप पीडीएफ मंगाव दें मंगाव एक पीडीएफ मंग हो प्रश्न मंगा प्रश्न है बेरी प्रश्न अरे एक साक्षाकर मतकर मतकर साक्षाकर अरे पास मे मस दापनी अस्को इवा दिख तीन बस नाइट සර් දැන් අපේ තුන්වෙනි මාර් විභාගයේ මේ කවද වගේ තියෙන තියෙයිද සර් මේ මේ පළාත කියනකොට දකුණු පළාත දකුණු පළාත දැනට කියන්නේ මාර්තු මැද පටන් ගන්නවා කියන තමයි කියන්නේ සර් මාර්තු මැද පටන් ගන්න සර් මෙහෙම දැන් අපි ඉස්කෝලේ අර පාඩන තුත් අපිට කරන්න එන කොට තිය දෙවෙනි මාරේ ඒ කියන්නේ තුන්වෙනි මාරට එතකොට සර් කොහොම වෙයිද ඒක පාඩම් ගොඩක් තිබුණා पाठन के मेमन दूर पाठन पाठस्थल पाठन पाठन स्कूल पाठन पाठन विभागे तीयन मारतू मसी अंतिम तीयन मारतू समार कटेनवाई पटांग निवाड़ी विशिया विभाग स्कूल उत्तर लिया මේක සාකච්ඡා කරමුද මොකද කියන්නේ ළමයි කා මේක තියෙන තැන වලට කියන්නකෝ සර් මංගව නැහැ සර් සර් මේ එහෙනම් යුරෝපේ පරිශිෂ්ටාචාරයේ පුනරීක්ෂණේ සාකච්ඡා කරමුකෝ
පුරුදේක්ෂණ සාකච්ඡා කරන්න පුළුවන් පුතේ මට වැඩේ වැඩේලා තියෙනවා නෑ ඒකේ සර්ගේ සර්ට් එක ලින්ක් එකේ වන්නද chat එකට මට විනාඩියක් දෙන්න මම පොඩි විනාඩියක් දෙන්න විනාඩියක් अब पुत्र मार्ट क्या ना कोमो तो आए वरना आपने क्या मार्ट सर की चैट कर दे मम्मी चैट कर दान माने आ दान लो मंगाई एक निशामंग एक ईरान से कथा करा मिला हाँ विनय क्रम यह कबीर नहीं है विनय क्रम यह दागन क्रम यह नहीं है नहीं था विनय क्रम यह नहीं सर फोटो टीका व्हाट्सएप करो एक पुलंद ट्यूट टेके මම විනාඩියක් පුතේ බලන කාලේ චුට්ටක් මේ මේක කරමුද අපි ඔයගොල්ලෝ මේ කරලා දී දීලා මට කියන්නකෝ ළමයි ඔයගොල්ලෝ මේ කරලා දීන උදේ මං අර පොඩක ඩියුට් එක බලන්න මට චුට්ටක් මහන්සිලු තියාගන්න බැරි වෙන එකක් නෑ සර් ෆොටෝ ගහලා යන්න ෆොටෝ ගහලා දාන්න හදන්නේ ඔයගොල්ලෝ මට මොකද ඉක්ම කරලා තමයි වෙලා යනස්තු වෙනවා අපරාදේ මේ මේක මේකට උත්තර දෙලා යන්නකෝ බලාගන්න නේද අර නිබන්ධන නැති පුතත් පොඩ්ඩක් මේක බලාගෙන මඩු විනාඩි පහක් අය ගන්න ප්‍රශ්න පහ වෙනකම් පේනවනේ මෙතන ඒ මොහොතේ නැත්තම් මට ඕගොල්ලෝ ප්‍රශ්න කිව්වත් මට කතා කරන්න පුළුවන් ඉතින් මට පොඩ වෙලා යනවා එතකොට මට ප්‍රශ්න පේන්නේ නැහැ නේ मुकद करें
सर साइड फोटो टिका गाले हुआ फोटो टिका गाले हुआ इमारत पूर्व पालन पूर्व हमें व्हाट्सएप फोन कल आप आओ सर सर व्हाट्सएप पे करे हुआ ना वो दान नहीं ले माँ आपको मैं समाग्र मर्ड मशीन नहीं ले उन्हें लावाल तीनों दान नहीं है तीन पॉइंट प्रश्न मत लेना ने मटर 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 माँ बिना डी दाहिए किंग वो कोई बिना डी दाहिए मेक कराने को मांग किया ना मेक बोला बालां कराने को मैं अरे टीवी उठे का नथी पुतार दे प्रश्न दिल में मेक बालां මේක ලබු කරගෙන යන්නේ අර මේ නිබන්ධ නැතිදරුව කියන්න මේක ඉවරනම් හරි කියලා මම උඩ මම උඩ දාන්න සර් ඔව් සර් මං සර්ට මොල් පිටුව එවුවා chat එක chat එක එවුවද මොල් පිටුව ඔව් හරි හරි सही आवाज़ है या बनने से
හරි ළමයිට පේනව නේද දැන් අනම් දරුවෝ දැන් මේක මේ තියෙන්නේ ළමයි ඔයගලට පේනවද මේක පේනවා සර් හරි හරි විලාවගේ සහනාවක් කරමු ප්‍රසිද්ධ ග්‍රීක වීර කාව්‍ය දෙකක් වන ඉලියඩ් හා ඔඩිසී කතු කවුද දැන් අපි කතා කරා විතරයි හෝමර් 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 පස්සේ බෙත්ලෙහෙමේදී ජේසුතුමාගේ උපත සිදුවන විට රෝමයේ සිට පාලකයා කවුද ඔගස්ටස් සීසර් ඔගස්ටස් සීසර් ඔගස්ටස් සීසර් රෝම සමාජය තුල මවකට සලකා ඇත්තේ කුමන ආකාරයෙන්ද රෝම ශිෂ්ටාචාරය තුල මවකට සලකා ඇත්තේ කුමන ආකාරයෙන්ද පෙළපොතේ 72 ට එන්න 72 පිටුවට 72 පළවෙනි පිටුව පළවෙනි ඡේදය රෝම සමාජය තුල මවකට සලකා ඇත්තේ කුමන ආකාරයෙන්ද විශාල බලයක් විශාල බලයක් තිබුණා හරි මෙතනින් ගන්න පුළුවන් මොකද පූජනීයත්වයෙන් සැලකීම පූජනීයත්වයෙන් සැලකීම පූජනීයත්වයෙන් සැලකීම රෝම මූලාශ්‍රවල සඳහන් වන පරිදි රුවන්වැලි සෑයට පිදීම සඳහා රෝමයේ පබළු ගෙන්වාගත් රජතුමාමින් මාතිකාභය කාභය රජු මාතිකාභය රජු මාතිකාභය රජු මාතිකාභය රජු ග්‍රීක ශිෂ්ටාචාරය ආරම්භ වීමට පෙර එහි පැවති පැරණි ශිෂ්ටාචාරය හැඳින්වුවේ කුමන නමකින්ද? මිනෝවන් ශිෂ්ටාචාරය. මිනෝවන් ශිෂ්ටාචාරය. මිනෝවන් ශිෂ්ටාචාරය. ඊපස්සේ පහත සඳහන් ක්‍රීඩා අතුරින් ග්‍රීක ශිෂ්ටාචාර වැසියන්ට ආවේණික වූ ක්‍රීඩාවක් නොවන්නේ කුමක්ද? රට දාබන තරඟ ආවේණික ක්‍රීඩාවක් පහත සඳහන් ක්‍රීඩා අතරින් ආවේණික ක්‍රීඩාවක් නොවන්නේ රට දාබන තරඟ දාබන තරඟේ කවුද කරේ ඒක? රත දාවන තරඟ කරේ මොන කට්ටියද? රෝම ශිෂ්ටාචාරය. රෝම ශිෂ්ටාචාරය. රෝම ශිෂ්ටාචාරය. පළමු රෝම අධිරාජ්‍යයන් ලෙස සැලකෙන්නේ. පළමු රෝම අධිරාජ්‍යයන් ලෙස සැලකෙන්නේ. ඔක්ටේවියස් එවන් ඔගස්ටස් සීසර් පළමු රෝම අධිරාජ්‍යාවේ 71 වෙනි පිටුව. පළමු රෝම අධිරාජ්‍යය කියනවාද? ඔගස්ටස් සීසර්. ඔගස්ටස් සීසර්. ඔගස්ටස් සීසර්. ඔලිම්පස් කන්ද පිහිටා ඇති රට වන්නේ ඉතාලිය. ඔලිම්පස් කන්ද පිහිටා ඇති රට. ඔලිම්පස් කන්ද. එළපොතේ 62 පිටුව දකුණු පැත්තේ දෙවෙනි ඡේදයේ ග්‍රීසිය. ග්‍රීසිය ඔලිම්පස් කන්ද පිහිටා ඇති රට ග්‍රීසිය. ග්‍රීසියේ තියෙන කඳු අතරින් වඩා ප්‍රසිද්ධ වෙන ඔලිම්පස් කන්ද.
පුරවැසියන් තමන් පුරවැසියන් තමන්ව පාලන කටයුතු වලට සම්බන්ධ වීම හඳුන්වන්නේ ඍජු ප්‍රජාතන්ත්‍ර ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ඇතන්ස් රාජ්‍යයේ සර්ණමය යුගයේ ලෙස සැලකෙන්නේ පෙරික්ලීස් නම් පාලකයාගේ පාලන පෙරික්ලීස් නම් පාලකයාගේ පාලන කාලය ඇතන්ස් රාජ්‍යයේ සර්ණමය යුගයේ ලෙස සැලකෙන්නේ පෙරික්ලීස් නම් පාලකයාගේ පාලන කාලය ඒ කාලෙදි තමයි කුඩා කඳු ගැටයක ඇක්‍රොපොලිස් එවත් අග නගරයේ ඉදි කරන්නේ Acropolis එවත් අගනගරයේදී කියන්නේ ග්‍රීකවරුන් ශ්‍රී ලංකාව හැඳින් වූයේ Taprobane Serendip කියලා කිව්වේ අරාබි ජාතිකයෝ සිලෝන් ඉංග්‍රීසි සෙයිලන් පෘතුගීසි සිලෝන් කියලා කිව්වේ ඉංග්‍රීසි සෙයිලන් පෘතුගීසි Serendip අරාබි Taprobane ග්‍රීක ජාතිකයෝ ඊළඟට ග්‍රීක නාට්‍ය කරුවෙකු නොවන්නේ වර්ජින් ග්‍රීක නාට්‍ය කරුවෙකු නොවන්නේ වර්ජින් පෙළපොතේ 66 වෙනි පිටුවෙන් පෙළපොතේ 66 නේ 66 තාම 66 අන්තිමට ඉන්නවා ඊස්කලස් සෙපොක්ලීස් යුරිපිඩීස් ඇරිස්ටොපනීස් එකල ප්‍රසිද්ධ නාට්‍යකරුවන් එතකොට මෙතන ඉන්න කට්ටියගෙන් සෙපොක්ලීස් යුරිපිඩීස් ඇරිස්ටොපනීස් කියන්නේ ග්‍රීක නාට්‍යකරුවෝ ග්‍රීක නාට්‍යකරුවෙකු නොවන්නේ වර්ජිල් වර්ජිල් කියන්නේ කවුද තමයි කතා කරන්නේ වර්ජිල් කියන්නේ කවුද කියලා 73 පිටුවේ තියෙනවා 73ට ගිහිල්ලා මට කියන වර්ජිල් කියන්නේ කවුද කියලා පිටුවේ පළවෙනි ඡේදය වර්ජිල් වර්ජිල් කියන්නේ ග්‍රීක ග්‍රීකවරු නේ ග්‍රීක කතුවරයෙක් වර්ජිල් නම් කතුවරයාගේ ඊනි කියන ග්‍රන්ථය. එතකොට එයා කතුවරයෙක් එයා නාට්‍යකරුවෙක් නෙමෙයි එයා ග්‍රීක ශිෂ්ටාචාරය. ඊට පස්සේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන්නේ බටේර වෛද්‍ය විද්‍යාවේ පියාල සැලකෙන්නේ හිපොක්‍රටිස්. ඕගලගේ පෙළ පොතේ 67 වෙනි පිටුවේ අන්තිම 67 අන්තිමට තමයි තියෙන්නේ හිපොක්‍රටිස්. ග්‍රීක දේව පරපුරේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ සියුස් දෙවියා. සියුස් දෙවියන්. ඉතාලිය යුරෝපයේ සෙසු රටවලින් වෙන් කෙරෙන කඳු පන්තිය නම් කරන්නේ. ඉතාලිය යුරෝපයේ සෙසු රටවලින් වෙන් කරන කඳු පන්තිය මේක ඉතාලිය උතුරු පැත්තෙන් තියෙන්නේ ඇල්ප්ස් කඳු පන්තිය. ඔගලගේ 69 වෙනි පිටුව කියෙව්වාම බලා ගන්න පුළුවන්.
69 වෙනි පිටුව කියවුවාම එතන තියෙනවා. ඊට පස්සේ රෝම අධිරාජ්‍ය බිහි වූයේ පෙළපොත 70ට එන 70 වෙනි පිටුවේ අන්තිම ඡේදය. ක්‍රිස්තු වර්ෂ 27 දී. ඔව් රෝම අධිරාජ්‍ය බිහි වූයේ ක්‍රිස්තු පූර්වනේ. ක්‍රිස්තු පූර්ව 27. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න කලින්. ක්‍රිස්තු පූර්ව 27. රෝම වරුන් යටත් කළ රටවල් රටවලින් මිනිසුන් විශාල සංඛ්‍යාවක් සිරකරුවන් ලෙස රෝමයට ගෙනෙල්ලාදී ඔවුන් හැඳින්වුවේ කෙසේ? වහලුන් ලෙස. වහලුන් ලෙස. වහලුන් ලෙස. වහලුන් ලෙස. කොලෝසියම නේද? කොලෝසියම නේද? අපි දැන් කතා කරේ ඉස්සෙල්ලා. මෙතන මුද්‍රණ දෝෂයක් තියෙනවා. කොලෝසියම නම් එලිමහන් ක්‍රීඩා පිටියේ පිහිටි නගරය නම් කරන්න. රෝමේ. 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 රෝම නගරය තමයි. නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ලොවට උරුම වූයේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ලොවට උරුම වූයේ ග්‍රීක ග්‍රීක වරුන්ගේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී උරුම වෙන්නේ ග්‍රීක වරුන්ගේ ඉතිහාසයේ පියා ලෙස සැලකෙන්නේ පෙළපොතේ 67 වෙනි පිටුවේ පෙළපොතේ 67 ඉතිහාසයේ පියා ලෙස සැලකෙන්නේ හතේ තිබුණා නේද? නම විතරයි. හෙරඩෝටස් ඉතිහාසයේ පියා කියලා කියන්නේ හෙරඩෝටස්. ග්‍රීක ශිෂ්ටාචාරයේ හෙරඩෝටස් ජීවත් වෙන්නේ. හෙරඩෝටස් 21 ග්‍රීසියේ ජීවත් වූ අග්‍රගණ්‍ය දාර්ශනිකයන් දෙදෙනෙකු නම් කරන්න. Socrates, Socrates, Plato, 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 Aristotle, Aristotle, Socrates, Plato, Aristotle. විසිය එකේ උත්තර, විසිය එකේට උත්තර තියෙන ඔයගලගේ පෙළපොතේ 67 වෙනි පිටුවේ. 67 වෙනි පිටුවට ගියාම එතන උත්තර තියෙනවා. Socrates, Plato, Aristotle. එසැන රෝම ශිෂ්ටාචාරයෙන් ලොවට උරුම වූ දායාද දෙකක්. රෝම ශිෂ්ටාචාරයෙන් උරුම වූ දායාද අපි අද කතා කරා. මොකද මුලින්ම කතා කරේ පාලන් තැනීම, දනලෙලීම අම්මාවත් තැනීමේ තාක්ෂණය. ඒක එකක්. පාලන් තැනීම, ජලනල එලීම, මම්මාවත් තැනීමේ තාක්ෂණය කියන්නේ එකක්. ඊට පස්සේ කිතු දහම. ඔව් කිතුණු දහම. කිතුණු දහම. ඊළඟ රෝම නීතිය. රෝම නීතිය. ලතින් භාෂාව. ලතින් භාෂාව. රෝම ගෘහ නිර්මාණ. රෝම ගෘහ නිර්මාණ ශිල්පය. රෝම ගෘහ නිර්මාණ ශිල්පය.
ग्रीसीये पैवती पावर राज्य देखा नाम करा एथेंस एथेंस राज्य आई स्पार्टा राज्य आई एथेंस राज्य स्पार्टा राज्य एथेंस स्पार्टा विसी हाथर ग्रीसीयन लोट उरुवाउ दायाद देखा නූතන යුරෝපා ශිෂ්ටාචාරය ගොඩනැගීමට අවශ්‍ය මූලික පදනම ඇතිවීම යුරෝපයේ දේශපාලන සාහිත්‍ය විද්‍යාව හා කලාව විහිළුවීමට ග්‍රීක ශිෂ්ටාචාරයේ ප්‍රබල දායකත්වයක් හිමිවීම ග්‍රීක දාර්ශනිකයන්ගේ හා චින්තකයන්ගේ ගැන්වීම නූතන යුරෝපා චින්තනයේ වර්ධනයට උපකාරී වීම නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ලොවට උරුම වීම ඔලිම්පික් ක්‍රීඩාව ග්‍රීකයන්ගේ වර්තමාන ලොවට ලැබීම नूतन प्रजातंत्रवादी पालन क्रमेय लोवट उरुमवी नूतन प्रजातंत्रवादी पालन क्रमेय लोवट उरुमवी लोके प्रजातंत्रवादी पालन क्रमे ये प्रजातंत्रवादी पालन क्रमे लोकेट उरुमकरण ग्रीक शिष्टाचार्य ग्रीक शिष्टाचार्य लभुदायादिंपिक क्रीडा ओलिंपिक क्रीडा अभी लभन्ने ग्रीक शिष्टाचार्य दायादिया ग्रीक वरुंगे उमौ दायाद देख लेसी मे देख नि हरी वेरदी ने मे देख मतक दिया लेसी एक तमें ओलिंपिक क्रीडा लभीम अन्य नूतन ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ලැබීම. ඊට පස්සේ 25 මුල් කාලයේ රෝමයේ පැවති පාලන ක්‍රමයේ පිළිබඳ වාක්‍ය පහ. රෝමයේ මුල් කාලයේ පැවති පාලන ක්‍රමයේ පිළිබඳ වාක්‍ය පහක් කියලා කියන්න කියලා කියන්නේ. පෙළ පොතේ 70 වෙනි පිටුවට එන්නකො. පෙළ පොතේ 70ට ඇවිල්ලා මට කියන්න මුල් කාලයේ රෝමයේ පැවති පාලන ක්‍රමයේ පිළිබඳ වාක්‍යයක් මුල් කාලයේදී රෝමයේ කෝච්චරව පෞල් පදනම් කරගත් පාලනය පැවතීමේ සැලකිලි පළවෙනි කාරණේ ලියන මුල් කාලයේ රෝමයේ ගෝත්‍ර හෝ පෞල් පදනම් කරගත් පාලනයක් පැවතී. අම්බොට වේගින් අද කතා කරන්න නම් වැඩි කරපු අපේ පරපතිස ළමයි රෝමයේ ගෝත්‍ර හෝ පෞල් පදනම් කරගත් පාලනයක් පැවතී. පෙළ පොතේ 70 වෙනි පිටුවය गोत्र हो पौल पदनम करगत पालनयक पवति मुनिका गोत्र हो पौल पदनम करगत पालनयक पवति देवडी का मत किया गोत्र हो पौल पदनम करगत पालने का तव एकक अन्नतेले राजानु क्रमयक राजानु क्रमयक ऐतिवि गोत्र हो पौल पालने देख राजानुक्रमे राजानुक्रमे तुमने राजानुक्रमे परिहाने ते पाती क्रिस्तपूर्व पांचे नमेंगी पहने रोने समा समूहांड पाने अभी तूने गामु राजानुक्रमे पिरीहीम राजानुक्रमे परिहाने ते पाती गोत्र हो पौल पालने राजांडु पालने राजांडु पालने पिरिही हतर समूहांडु पालन क्रमयक आरंभ वे हतर वेनियक समूहांडु पालन क्रमयक आरंभ वे मूल काले रोमे पालन क्रमे पर वाक्य पहाक ने पर्वणि वाक्य
गोत्र हो पौल पदनम करगत पालने तिबुना देख राजानुक्रमे पिरिहीम हतर समूहांडु पालक्रमे कतिवीम पश्वनीय कंसलवरु नमीन हैदिनु निलधारीन देदेने कुट पालन बालता लगी කොන්සල්වරු නමින් හැඳින්වු නිලධාරීන් දෙදෙනෙකුට පාලන බලතල ලැබී. එච්චරයි තමයි නේද? දාලා තියෙන්නේ කොහොමද පුතේ මම අද ළමයි නතර කරන්න හිටියේ. මේ මට අනිත් පිටු දෙකක් පුතේ තරහ නැතුව මේ ෆොටෝ එකක් දාලා තියන්න. දාලා තියෙන්නේ. දාලා තියෙන්නේ. දැන් මේ PDF එක මම දැම්මේ. प्रश्न හරි හරි එනම් මේ ලබනාදී කතා කරලා දෙන්නම් පුතේ ඒක ලබනාදී කතා කරන්නම් අර මේ මාසේ දාපු කියන අර මම කලින් පෙන්නපු ඩියුට් එක ඉතිහාසයේ එකක් ලියලා තියන්න හරිනේ භූගෝල විද්‍යාව කලින් දාපු පේපර් එකක් තියෙන එකක් කරලා තියන්න විභාගෙට කලින් කතා කරලා ඉවර කරනවා හරිනේ අද මම විනාඩි 15ක් කලින් ඉවර කරනවා විනාඩි 15ක් නේ විනාඩි 10ක් විතර වගේ තියෙන්නේ හරිනේ චුට්ටක් පරක්කු වුණා මගේ අර නිබන්ධන නැතිවීම ළමයි පොඩ කෝල දා ගන්න ඕනේ චුට්ටක් ඒක මටත් අමතක වුණා මේ නිබන්ධන මැෂින් එකේ තිබුණයි කියලා මගේ මතකෙ තිබුණේ නමුත් බලනකොට තිබුණේ නැහැ හරි කොහොමද මේ දරුවා එක දාපු නිසා වැඩේ ඇදගෙන ගියා එනම අද නතර කරන ළමයි හැමෝටම සුබ රාත්‍රියක් පරිස්සම සුබ රාත්‍රියක් සර් ආයිබෝන් ආයිබෝන් සර් හරි පුතේ හරි